ෞරවනය පින්වත්ස්වාමින් වහන්සේට අපි නමස්කාරපූර්කවාරාධනකර සිටිබ මෙතැන් සිට මෙවතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුතුරුවනේ සාධහෝ සාදුහෝ සාධෝ සමන්තා චක්කවාලිසු අත්්‍රාගච් ගන්තුදේවතා සදහම්මං මොනිරජස්ස சන්නන්තු සගහැ මොක දං දම්මసවන කාල අයం බදత දම්මసవන කාල අයం බදන්త හද්දම්ම සවනේකාලු අයං බදන්ත නමුතස්සේ භගවෙතු අරහතෝ සබ්බදම්මිසු අප

तस्य नमो तस्य भगवतो अरहतो सब धम्मेषु अपट्टी हते ज्ञाने चारस्य दश बल धरस्य चतुवे सारज्य विसार दश सब सत्तुत्तमस्य धम्मि රස්ස्य දම්ම රජස්्य ධම්ම සාමිස තතාගෙතස්ස ස්‍යනු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සබදම්මසු අපටි හතඥාන චරස්्य දස බල දරස්्य චතුවසා රජ्य විසාරදස්्य ස සතුತමස්ස ධම්මිස රස්्य ධම්ම රජස්्य ධම්මසාමිස තතාගෙतස්्य සබഞනු සम्මා සම්බුද්ධස්्य සධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරෂ බෞද්ධ පන්නතුන බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුවපංවත් පිරිස සැදී පැහැදී සූදානං වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රීෙන් යුතුව අවබොහොද කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවේ පෙරදැරි කොටගෙන දේශනාගත ධර්ම ශ්‍රවනය කරඩත් එසේ ධර්මස්ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත් ධර්මානුකූලවූ මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් ධර්මාණුකෝලවෝත් නිවැරදිී වූත්මලව ජීවිතයක් පලිින්, පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසේමේ අතිවඋතුම් වූ පරම පවිත්‍ර චේතනාව නොයි සද්ධර්මශ්‍රවනය සඳහා සැදී පැහැදී සෝදානං වෙන්නේ. පිනතුනි මේ ලෝක දහතුවේ පවතින්න සියලෝම ධානයන් රාජයට පත්කරමින් දිනන්නේ තතාගත ශවයි සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ සඳකරණට යෙදනේ සක් දෙවිඳුන් ඇතුළු කෝටි ගනන් දෙවේ රාජයෙන් වහන්සේලා ආරමුණු කරගෙන. සක් දෙවිඳුණි මේලෝක දහතුුව ඇති ශ්‍රියලූම ධානයන් අභි භහනය කරමින් දිනන්නේ සතාගත ශ්‍රහි සත්් ධර්මදානයයි සබ්දාන ධම්මදානං ජිනාති. පින්තුන අද මෙඋතුම්මු සද්ධම්බං අති දොල්ලබං යන ධර්මදේශනා මාලාව සඳහා දායකත්තේ ලබාදන ඔබ තමන් විතරක් තනිවම ධර්ම ශ්‍රවණය කරනවා පමණක් නිෙවෙයින් ලංකාවාශී ලෝකවාශී බොහෝ පිරිසකට තතාගතශ්‍රයි සද්ධර්මය ධානී කරන්ඩ ධර්මය සවීදනය කරන්ඩ කටයුතු කරුණුකාරණ සශෝධානං කරගටයේදුුණ. තමන් විතරක් ධර්මශ්‍රවනය නොකළ බොහෝ පිරිසකුට සංසාර්සාාකරෙන් එතරියන්ඩ උපකාර කරන්ඩයි ඔබ මේ ධර්ම දාානයේ සිද්ධි කරගන්න. ඔබ සියලෝම දෙනාගම හිතේ මහත්තුව අනුකම්පාවක් ඉතිවෙන්නට ඇති අපි වගේම බොහෝ දෙනෙක් සසරින් එතරයන්ඩ ඕනේ ඒ නිසා අපි ශ්‍රවණය කරන ධර්මයම ලෝකයට අපි ධානය කරඩුවන්. එහෙම මහත් වූ අනුකම්පාවක් කරුණාවක් එපද ගැනීම ඔබබට මට සංසාර සාගරෙන් එතරන්න විශේෂයෙන් වටිනවා ඒවගේම ඉතව පරිසකට පිරිසකට සංසාර්ශාගරෙන් එතරයන්න මගත් ධර්ම දාානය නිශවිවර වෙනවා. සීමමාවකින් පනවන්නට බැරි තරන් ආනිශංශ්‍ය ලබෙනනමී මහක් කුසල කරමයේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විදිහෙටම සිද්ධ කරගන්ඩ සිද්ධිකර ගණ්ඩ ඕනි. ධර්ම ධනපතියන් බවට පත්වෙන ඔබ භාග්‍යතුන් වහන්සේ පනෝපු විදිහෙටම ධර්මශ්‍රවනය කරඩ ඕේ අනීවරණය කියන සෝත්‍රයෙන් පැහැදිලි කළා ධර්ම ශ්‍රවණය කරන ලොකුකුඩා හැම කෙනෙක්ම. මහත් වූ බලාපොරතුවක් හදුවතයේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරඩ ඕනේ. මොකත්තේ මහත්තුූ බලාපොරතු මාම ශ්‍රවනය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යට පත්වීවා. ඒ වෙනුවට සප්්‍ර බෝධ්‍යංග ආජි ධර්මයන් වැඩි දියුණන් වීවා මේ ඇති ශ්‍රේෂ්ඨ සත් ධර්ම දේශන අවාතර තුරදිම මහට අතිවතුම්බූ මාර්ගයක් කලයක් අවබෝධ වීවා කියන ප්‍රාථනාවෙන් යුක්තවම ධර්මශ්‍රවනී කරන්ටෝන යන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ. ඒමනං භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්මස්ත්‍රවනය කරම් මෙවතුම් වූ සද්ධර්මදානයෝ මෙඔතුම් වූ සද්ධර්මශ්‍රවනයෝ ඔබට මට ඉතාම ඉක්මම් භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගතප්‍රතිපදාවෙන් ආර් ධර්මාවබෝධයෙන් සැනසී මුදෙසාම පාර්මීවීවා කියල ප්‍රාර්ථනා කරගනින්. පෙනතුනිි අපි සද්ධහම්මං අති දුල්ලබං යන දේශනා මාලාවයි අපි නි සාකච්ඡා කරන්නේ ඒ දේශනා මාලාව හත්වනි කොටස මිට කලින් අපි සාකච්ඡා කළ දැන් අපි සාකච්ඡා කරන සූදානන් වෙන්නේ අටවෙනි කොටසේ. දෙතිස්මහා පුරුෂලක්ෂණ පිළිබඳවයි අපි සාකච්ඡා කර කර හිටියී. ඊඟ මහාපුරුෂ ලක්ෂණ කිහිපයත් අපි අද සාකච්ඡා කරමු මහාපුරුෂ ලක්ෂණ අතර උද්දග්ග ලෝමෝ කියන මහාපුරෂ ලක්ෂණය අපි මේ සාකච්ඡා කරන්නේ පෙනති එකක් කෙනගේ සිරුර රෝම එකක විදිහට පිහිටලා තියෙනවා නමු භාග්‍යෝතුන් මහංසිිගේ ශ්‍රීද ති සියලු රෝමයන් දකුණට කැරකිලා නැවත ඉහල බලාගෙන මුහුණ බලාගෙන ඉන්නවා වගේ තමයි භාග්‍යවතුන් වහන්සික ශ්‍රීදෙහි රෝමයන් පහිටලතින් හැ යෝබේ වගේ මංවගේ අපේ ශරීරයේ තියන ලෝමයන් විධවිදිහයට තැනින් තැනින් විවිධ පාටි තැන්තැන්වල පහිටල තියීම අපේ වගේ නිෙවෙේයි භාග්‍යතුන් වහසේ ශ්‍රීදීහි ලෝම කුපයන් පහිලදන්නේ ඒ සඳහන් කරනවා සියලුම ලෝමයන් දක්ෂිනාවර්ත වන විලගිහිල්ල දකුණට කැරකිල නැවත ඉහල බලාගෙන ඉන්නවාගේ තමයි පිහිටලතින් ලෝමකපයන් වල පැහැයි කොයි වගේද කියීන කාරණාව සඳහන් කරනවා. ඔබේ වගේ මංමගේ අපේ නං සාමාන්‍ය අයිගේ නං තඹපාටගහපාට සුදුපාට කළුපාට ලාකළු පැහැයි විවිධාි විවිධ පාට පෙටෙනවා. ත් භාග්‍යවතුන් වහන්සේගේ සඳහන් කලාා ඉතාමත්ම තද්ද තාත්ම තද නිල් පැහැන් යුක්තයි මේ ලෝමක කපයන් පෙහිලතිෙෙන කල. ඒතමයි උද්දග්ග ලෝමෝ කියෙන මහාපපුරුෂලක්ෂණය. ඊළඟ මහාපුරුෂලක්ෂණය ප්‍රහ්මජු ගත්තෝ ඒ මහාපුරෂලක්ෂණය තමයි භාග්‍යතුන් වහන්සේගේ ශරීරය හරි රුජයි එක කෙලින් මනාලෙෂ පිහිලයිති අපේ ශරීරයට අපි තැනක හිට ගනිඉන්නකොට තැනකට ගිහිල ඉඳගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදේහය කුයි වගේ ද අපේ කයිකුයි වගේද ඉක්කු අපි ඉදිරියට නෙමිල තියෙන් වකුට වෙලා වක් වෙලා තියෙනවා එහෙම නැතිනං පිටිපසට නෙමිල ගිහින් තියෙන්වා එහෙම නැති නං දෙ පැත්තෙන් වන්ගත පැත්තට හෝ දකුණුවට පැත්තට හෝන ිල තිෙනවා. බෙල්ල හෝනමාගෙන ඉන්නවා එතමයි අපි හැටි භාග්‍යවතුන් වහන්සේගේ මේ සඳහන් කරනවා බ්‍ර්මයකුගේ වගේ හිටග ඉඳගෙන හිටියත් ඒ මහෝත්තමයාණන් වහන්සේ ශ්‍රේදයේයේ හරි රුජයි කියලා ඒකන්නේ මනාලෙස කෙලි පිටල තියෙනවා අපේ වගේ කොන්ද නැමිල බෙල්ලනමිල ඒ වගේ පිහිටන්නේ නෑ.නත් භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ඉතාමත්ම තේජාන විතව බ්‍රහ්මයකුගේ සිරුර වගේ රුජුව පිහිටල තියෙනව කියන කාරණාවයි මේ මහාපුරෂ ලක්ෂණෙන් විග්‍රහකන්නේ. මීලක මහාපුරුෂ ලක්ෂණය සන්තුස්සදෝ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී දේහය තියනෙ දෙපිටි අතුල් දෙපිටි පතුල් එවගේ දෙවර බෙල්ල මෙන්නමකින් ස්ථාන හතම මාංශයන්ගෙන් පිරිලතියන්නේ. ඉතාමත්ම ලස්සන ලෙස පිරිපුන්වයි පිහිලතින්නේ. පිරිපුන්කම නිසා කණ්ඩරා පේන්නෙත් නේ. නහරවැල් පේන්නෙත් නේ. එවගේ ඇටකටු පේෙත් හොඳින් මසිං වෙහිල තිීරනිසා පිරිපුවල තියනනිසා. හොඳින් මසින් වෙහිල තිීනවකි වවහම කෙනරකට හිතන පුලන් එන උුගක් මහත දති. මහ මහත්ත පිළිබඳව නවමීම කියන්න. මහත නෑ භාගතුනස. එම කෙට්ටුයිද කෙට්ටුයි කියනක විග්‍රහ කරන. මනාලෙස්ස ශ්‍රීදේහි පිහිල තියවා ඒ. මහා පුරෘෂ ලක්ෂණය සඳහන් කරනවා සීහ පුබ්බද්ධ කායෝ පිනතිනි සිංහයාගේ මේ ශරීරයේ ඉස්සරහ කොටස ඉදිරි පස කොටස බොහොම සම්පූර්ණයි ඒ නිසා සිංහයට මහත් තේජානු ත භාවයක් ආඩම්බර භාවයක් ශක්තිමත් භාාවයක් පේන්්ඩ තියෙන. හැඒ ඉස්සරහ කොටසන. නමුත් සිංහයාගේ පිටුපස කොටස සම්පූර්ණ නෑ. සිංහයාගේ ඉස්සරහ කොටස සම්පූර්ණයි පිටුපස කොටස සම්පූර්ණය සම්පූර්ණ වෙලානේ. නමුත් ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රීදයහි සිංහයාගේ ඉදිරිපට කොටස යම්තාක්දුරකට සම්පූර්ණයිද. සියල්ල සම්පූර්ණයි වගේ බුදුපියාණන් වහන්සේගේ මොලු ශ්‍රීදේහම මනාලෙස සම්පූර්ණයි කියන කාරනාව සඳහන් කරනවා. සිංහයාගේ පසු පසොටස සම්පූර්ණ නැති වුනත් භාග්‍යවතුන් වහන්සේගේ යටටිකයි සම්පූර්ණය කනෙක දමේකය ඒක නෙවෙෙයි. සිංහයාගේ ඉදිරිපස කොටස කොයිතරං සම්පූර්ණයිද. මනාලෙස සම්පූර්ණයි නමුත් සිංහයාගේ අගකොටස සම්පෝර්ණ නැති වුනාට සිංහයාගේ මූල් කොටස වගේ භාග්‍යයවතුන් වහන්සේ ශ්‍රේදේහෙම මනාලෙස සම්පූර්ණය වෙලා තියනවා කියන කාරර්ණාව සඳහන් කරනවා. ආගේ නිසා භාගයතුන් වහන්සේ දිහැ කොයි පැත්තිං බැලුවත් මනාලෙස පිරිපුන් බවක්. සම්පූර්ණ බවක් පේන්්ඩ තියනව කියන කාරණාව සඳහන් කරනවා මනාලෙස ශරීරය පිරිපුන්. කොයි පැත්තෙන් බැලුවත් කොයි දිසාවිඳගෙන බැලුවත් කොයි විදිහටි දෙගෙන බැලුව භාග්‍යතුන් වහන්සේ ශ්‍රීදේහය මනාලෙස සම්පූරණය. ඒ සහ පුබ්බද්ධ කායෝ කියන මහාපුරුෂ ලක්ෂණය. මීළඟ මහාපුරුෂ ලක්ෂණය චිතන් තරංසෝ සාමා්‍ය අපිවාගේ පුද්ගලයන්ගේ අපි වගේ යගේ මේ පිට මැද වලක් පිහිටල තියෙනවා. හොඳු නාරටය කොඳ ඇට පේලිය හොඳට පේන්ඩ තියවා ආගේ නිසා පිට දෙපැත්තට බෙදිල තියෙනවා කොටස් ේකට වගේ පිටකටු හොඳට පේන්ඩ තියවා කොඳුනාාරටියත් තුොදට පේනව ඉනිසා පිටති පැත්තට බෙදිල තියෙන්වා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ එහෙම පිටති පෙත්තර බෙදිලනේ. කොඳුනාරටය පේන්ඩ එවගේ මැදුවලක් පිහිටලත්නේ ඒනම් සඳන් කරනවා උන්වහන්සේගේ පිට ප්‍රදේශය තනි මාංශරැල්ලකින් මාංශයකින් වැහිලයි තියෙන්නේ අඩු නැතිව තනි මාංශයකින් පිරිලතියෙන්ව. ඒ තමයි චිතන්තරංසෝ කියන මහාපුරුෂ ලක්ෂණි. නිෙග්‍රෝධ පරි මණ්ඩලෝ ඉළඟ මහාපුරෂ ලක්ෂිණි. යම්සේ මනාලෙසු හොඳින් වැඩුණු හැම තින්ම හොඳින් වැඩිල තියෙන ම නුගොරුකක් වගේ කියන කාරණාව සඳන් කරනවා උන්වහන්සේගේ ස්වේදය ඒ කියන්නේ ඒ නුගරුක යම්තාක් උසයිද උස තරමටම ගහහි අතුපතර විහිදිලා පල තියවාඒ වගේ භාග්‍යවතුන් වහන්සේ යම්තාක් උසයිද අත්දක දිගහැරයාම පලල ඒ ප්‍රමාණමයි කියන කාරණාව සඳහන් කරන තථගතයන් වහන්සේගේ අධධක ශ්‍රහස්ථයන් දිගහැරපුහාම ඒ දිග ප්‍රමාණයට කියනවා බම්ඹිහි කියලා උසත් අන්න ඒ වගේමයි. මේ සඳහන් කරන්නේ උසට සරිලන මහතත් මහතර සරිලන උසත් පිහිටල තියෙන. සමහරයින්න හුඟක් උසයි හැබයි හුඟක් කෙට්ටු පේනවා. සමහරක්කයින්න හුඟක් මිටී හැබැයි හුඟක් මහත පේවා. න භාග්‍යතුන් වහන්සේ මනවෙයි. උසට සරිලන මහතත් මහතට සැරලන ස්ව්‍රී දේහයක්ත් භාග්‍යතුන් වහන්සට පිහිටල තියෙනවා නිසාන්නේ ග්‍රෝධ පරිමණ්ඩලෝ කියන මහාපුරුෂලක්ෂණය සඳහන් කරනවා. මීල මහාපුරුෂලක්ෂණය සම වට්ටක් කන්දෝ සමහර ඉන්න හුගක් මහතයි සමහරඉන්න හුඟක් කෙට්ටුයි. කෙට්ටු කෙනෙකුගේ දිහ පැත්තෙන් බැලුවොත් පෙන්නේ පැතලී වගේ. පැත්ත කෙදල් බලුවත් කෙට්ටු කෙනෙක් දිහට පෙන්නේ පැතිලිස්වභාවය දිරියටට විල්ල බැලුවොත්හම පෙන අපට හොගක් මහතයි වගේ තමයි පේන්නේ නමුත් භාග්‍යෝතුන් වහන්සේදි හැ කොයි පැත්තෙන් ඉඳගෙන බැලුවත් කොයි විදිහට බැලුවන් කොයි විදිර ඉඳගෙන බැලුවර භාග්‍යතුන් වහන්සේගේ ස්වවිදීය පෙන්නේ සමමිතික ලෙස මනාලෙසම පේනවා මනාලෙසම පිහිටල තියෙනවා මහතත් නෑ කෙට්ටුත් නෑ සුදුසු තරමට ාගතුන් වහන්සගේ ශ්‍රීදය පෙහික්ලතිවා මීලක මහාපුරුෂ ලක්ෂණය රසග්ග සග්ගී පිිති භාගයවතුන් වහන්සේගේ ශ්‍රීදේහය තියෙන රසනහර සියල්ලක්ම හස්සයකට පමණ සියලුම රසනහර දිව අගට ජවහකයන්නේදිවන දිවා අගට යොමුවෙලා මනාව පිහිටලතියෙනවා සියලූම තතාර්ගත ශ්‍රේදේහහි තියෙන සියලු රසනහර දිවාගට මනාලෙසි යොමු වෙලා පෙහිලතින් අප හිතන්ඩුවත් බේනීද මේ කාරණ. අප විශ්වාස කරනව කියන කාරණනාවත් අපට හිතන්ඩ පුළහන්ද කොයි වාගේ භාගයතුන් වහන්සේ වැඩයින් දැද්ද අපට මේ කාරණ විග්‍රහ වෙනකට හෙම හිතෙනව හින සඳහන් කරනවා. උන්වහන්සේගේ දිවාගට උන්වහන්සේගේ ශ්‍රීදයහි තියන සියලු රසනහර මනාලෙස පිහිටලතිෙනවා. යමක් ආහාර කරගත්තුත් එස්ියලූම ආහාර රසයන් බුදුපයණන් වහන්සේගේ මුළු ශරීරයේ පුරාාවටම විහිදෙනවා. සියලුම රසනහර වලට දෙෙනවා. මුළු සිරුර පුරාවටම සම සමව බෙදිී බෙදී රසය දැනෙනවා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ එක කඩ මුංහටයක් එක තලෑටය එක බත්තටය එක කව්පියටයක් පෙළදුවත්. උන්වහන්සේට එක තලෑටයකින් නත් දවසකට ය පෙන්ඩ පුළුවහංකමල බුණ කියලා ඒ කාරණාව සඳහ කරනවා මිනිසා. සතාගත දේහේ පුරාවටම අවශ්‍ය කරන ශ්‍රියලූම පෝෂණ ශක්තිය. සියලූම පෝෂණ ගුණියන් භාග්‍යවතුන් වහන්සර ලැබෙනවා මේ දිවෙහි පිහිටල තියෙන මේ රස නහර ක්‍රමය නිසා. එම ඒ මහාපුරුෂ ලක්ෂණය තමයිහි රසග්ග සග්ගෙහි කෙන මහාපුරුෂ ලක්ෂණය. සීහ හනු ඒ මහාපුරුෂ ලක්ෂණයෙන් සඳහන් කරනවා අපේ මොකේ සාමාන්‍යයෙන් පහිටන්නේ දත්තිස් දෙකයි අපේ සාමාන්‍ය ඔබ වගේමං වගේ අපේ මොකේ පිහිටැන්නේ සාමාන්‍යයෙන් දත්තිස් දෙකයි. ඒ වගේ සිංහයගේ යටදත්තැන්ද සම්පූර්ණයි. උඩු දත්තැන්ද සම්පූර්ණය සම්පූර්ණය යටදත්තැද සම්පූර්ණයි ුඩුදත්තද සම්පූර්ණ නෑ සිංහයගේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ උඩු දත්ැදත්. යට දත්ද දෙකම මනාලසම දෙකම මනාලෙසම සම්පූර්ුණල වෙලා තියෙන්න්නේ කන කරණාව සඳහන් කරනවා. චත්තාලස දන්තෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමකේ මනාලෙස පිහිටල තියන දත්තනි දෙකේ දත් විශ්ව විශ්ව පිහිටල තියෙනවා කියන කාරණාවය සඳහ කරන එකයන චත්තා ලිස දන්තෝ කියනෙ දත් අතලියයක් භාග්‍යතන් වහසට පිහිල තිය. උඩුදත්තැදි දත් විික්ෂකුත් යට දත්තැන්දි දත් විිශ්ෂකුත් මේ අදිවශයෙන් දත්හතලියයක් භාග්‍යතුන් වහන්සට පිහිල තියෙන්ම. මේ දත් පිහිටල තියෙන ක්‍රමයේ නිසා මනාලෙස හොඳින් මොකය හැසිරිවීමට භාග්‍යතුන් වහන්සට පුළුවන් එවගේමයි දංවැලඳීමේ දීද හොඳින් ආහාර වලදඩ බාගතුන්හසට පුළහංකම තියනවා මේ දත් හතලිය පිහිල්ල තියන ක්‍රමේනිිසාමී මහාපුරුෂලක්ෂණය සමදන්තෝ සමදන්තෝ කියල කියන්නේ දත් පිළිබඳවම සඳහන් වෙන මහාපුරෂ ලක්ෂණය සාමාන්‍යින් අපි වගේ සාමාන්‍ය අයගේ දත් සරද ස සමර්ද මිටී සමර්දත් ඇද වෙලා සමද ඉස්සරහටන मिल සමද පිටි පස්සරන සද හරි උඩට නේරලන සමරද හරි පිහිටගන න සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ගේද. ශ්‍රී මකේ තියනම දත් හතලියම සමධන්තෝ මනාලෙසම එකම උසිං එක මූසිං පිහිටලතියවා පුදුමාකාර පුදුමාකාර ලස්සනක් තියන්නේ එක සමාන උස්සකින්ම පිහිලතියෙනවා ආංගේ නිසා සමධන්තෝ කියෙන මහාපුරුෂ ලක්ෂණය සඳන් කළ මීලක මහාපුරුෂ ලක්ෂණය අවිරල දන්තෝ ද පිළිබඳුව තමයි දන්ත මණ්ඩලයම් පිළිබඳුවමයි. ශ්‍රීකේ ද හතලිහක් තියෙනවා කියලා පිසාකච්ඡා කළනේ. උඩු දත්තදවිසයි යට දත්තද විශ්සයි දහතලිසයි අන්න ඒ සියලු දත්හතලිස මනාලෙස පිහිටල තියෙනවා සිංහකුගේ හනුවගේ සම්පූර්ණ වෙලා තියෙනවා එවගේම සමානයි කියන කාරණවත්ත පසාකච්ඡා කලා අවිරල දන්තෝ කියන කාරණවනි සාකච්චා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සමධන්තයන් අතර කිසිම හිටසක් නෑ කියන කාරණවයිම කියන්න අවිරල දන්තෝ කියන්නේ බුදුපියණන් වහන්සේගේ ශ්‍රීමකයේ මේ දත්තතර කිසි හිටසක් නෑ ආගේ නිසා ය මහාරයක් වලඳ පුහාම ඉතිරියක් රැඳන්නේනේ දැ අප සමහරලාවට ආහාර අරගැන නැවත දෙතුන් වතාවක්කට හේදුවත් ගොහහැරි අස්සක මුල්ලක මොනවාහරි ආහාර කොටසක් ඉතිරි වෙලා තියෙන පුළුවන්. නමුත් ඒ අපේන භාග්‍යවතුන් වහන්සේගේ එහෙම පිහිටන්නේ. භාග්‍යතුන් වහන්සේ ගිහෙම පිහිටන්නේන සඳහන් කරනවා. හිඩස් නැති නිසා වලඳපු ආහාරයක් ඉසිරිවෙන්නේන්නේ. ආන්ගේ මහාපුරෂ ලක්ෂණය සඳහන් කලා අවිරල දන්තු මීලම මහාපපුරුෂ ලක්ෂණය සුසුක්හදාටෝ අපේදත් සාමාන්‍යෙන් කහපාට සුදුපාට එවගේම බොල්පාට විධපාට විධවිදිීට පිහිලතිය. කහටපාට මේ විදිරි පිහිටියට භාග්‍යතුන් වහන්සේගේ මනාලශ පෙහිල්ලා තියෙන මේ දන්ත මණ්ඩලයන් ඉතාමත්ම සුදෝ සුදුපාටිං බැබලෙනුව කියල සඳහ කරනවා සුදෝ සුතුපාටි බැබැලෙනවා ඉතාම ලස්සනයේ හරිට කොයි වගේද ඕසදී තාරකාව් වගේ කල සඳහන් කරනවා යෝසදී තාරකාව ඉතාමත්ම සුදුයින අන් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ ධන්තමණ්ඩලයෙන් සුදෝ සුතු පාටෙන් බැබැලිනෝ කළ සඳහන් කරනවා. මීළඟ මහාපුරුෂ ලක්ෂණය පහුත ජව්හෝ දව්හෝ දිව හරි විශේෂයි භාගතුන් වහන්සේගේ ශ්‍රී මුොක්හෙතියෙන දදිව ඉතාමත්ම දිගයි ඉතාම පලලයි ගන කාරනාව සඳහන් කරනවා අපේ වගේ අපේ වගේ එමන වී ඒ දිවෙන් නැහැය පිරිමදින්ද ඒ වගේ ඒ දිවෙන් කිසිම ආපහසයකින් තොරව කම්පෙති ඉස්පර්ෂ කරන්නත් . අපහසුවක් නැතිව වැයමක් වඩන්නේ නැතිව මේ නලල් මණ්ඩලය නලල් තලයම ඒ දිවෙන් ස්පර්ශ කරඩක් පරිමදිඩත් සම්පූර්ණයෙන් වහලදන්ඩ පුළහංකම හැකියාව තියෙනවා. මේ තමයි උත්තර මානවක දැක්ක නැති දෙවනි මහාපපුරස ලක්ෂණ පහුගිය දේශනා විදි අපි කෝසෝහිත වත්තගුවිහ කියන ර මහාපපුරුෂ ලක්ෂණයේ සාකච්ඡා කළා දෙවනි මහාපුරෂ ලක්ෂණය තමයි දක්ක නැති භා්‍යතුන් වසේ පෙන්නොන්ඩු මවශ්‍ය පහුත ජිව්හ කියන මහාපුරුෂ ලක්ෂණය. මීළඟ මහාපුරුෂ ලක්ෂණය බ්‍රහ්මස්වරු භාග්‍යතුන් වහන්සේගේ හඩ බ්‍රහ්මයකු වගේ මෙතැනින් මේ සඳහන් කරන්නේ අස්ටාංග සමූපේත බ්‍රහ්මස්වරයේ පිළිබඳ. මහා බ්‍රහ්මයගේ හඬමෙන් භාග්‍යතුන් වහන්සේගේ හඬ පිහිටල තියෙන. අස්්ටාංග සමූපේත බ්‍රහ්මස්වරයේ අපි මේ සූත්‍රයම ඉදිරියට සාකච්ඡා කරන නිසා මේ කාරණාව විතරක් අපි ජැනට දැනගනිමු ඉදිරිදයේ කාරණ සාකච්චා කරනමු ීක මහා පුරුෂ ලක්ෂණය අබිනීල නෙත්තෝ මොකද මේ අභිනීල නිත්තූ කියන් නැත්තෝ කියන නේත්‍ර අබිනීල වර්ණීෙන් යුක්තයි පිරිසන අපේ ඇස් අපි දෙකල තියෙනවා සමහරයට ගුරුපාට ඇස්තිේෙනවා සමහරයට කළුපාට ඇස්තියෙනවා සමහරයට බොරපාට ඇස්තිේනවා විවිධ අයට විවිධ විවිධ පාට ස්තින. ඇව භාග්‍යතුන් වහන්සේගේ නේත්‍රාවන් කොයි තරන්නන් ලස්සන ඇදද. ඒ නේත්‍රා මණ්ඩලේ කොයි පාටි යුක්තවන්න ඇති. කොයිවාගේ ලස්සන ඒ නේත්‍ර මණ්ඩලයන් වල පිහිටලතිඉන්ට ඇති. ඒ සඳහන් කරනවා බුදුපාණන් වහන්සේගේ නේත්‍රාවන් ඉතාමත් ඉතාමත්ම නිල් පැහැන් යුක්තයි කියන කාරණාව සඳන් කරන. එසකට හිතන්ඩකෝ රන්වන් පාට ස්වන්නවන්න ශරීරයක් තියනෙන භාගතුන් වහන්සේගේ මෙමළු ශ්‍රීදයේයේ පුරාවට මරත්තරම් පාටයිනං බුදුපියණන් වහන්සේගේ මුව මණඩලියේ හැම දාමුදේට පිපුුණු නිල්මහනල් නිෙලුම් මලක් වගේ හැ වෙලේ පිපිල නම් පීදිලානම් තියන්නේ සති මහන්සි ගතියක් ඒ මුවමණ්ඩලේ කවදක් කොති බිණේ හැම මොහොතකම මකරුණාාවන් කැෙනෙක් දැ බලං ඉන්නවා වගේ බුදුපියාණන් වහන්සේ මූම්ඩලේ ැම මහොතකම පහිටලනන් තියන. ආගේ මුවමණ්ඩල බුදුපාණන් වහන්සේගේ නේතරාවන් අබිනීල පාටිං පෙහිටල තියනකොට කොයිතරං ලස්්සනක මෝමන්්ඩලි තියෙ සඳහන් කරන්නේ कोයි පාட்டி යුட்டයිද ඉතාමත්ම තද නිල් පැහෙන් ඉතාම ලන යුක්ட்டයි දියබෙරිලිය මලක් වගේ මලක තියෙන වර්ණය වගේ භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර මண்டලේ වණම පාටයි කිය කාරணාව සඳ කරවා को තර තර මනෝත්යිද को තර ලனைයිද හිතලිවරරි කර අපට හිතලිවෙරරි කරන්න බේ. අපි දකිනව සමහරයි ඉන්නවා සුදුපාටයි යස්දික නිල්පායටයි දෙකට බලඩක සුදුපාටයි නිල්පාටයි ගැලපපුන හමක යිතන ලස්සනක් තියෙනද කියල. එතිකට සමහරක්ක ඉන්නවා කල්ලුම්ම කළුපාටයි කාලවර්ණ පැහැයයි ඇස්තික නිල්පාටයි. එතන එතනත් ලස්සනක් තියනවා කියම මේ සමාජය ගන ගන්න. පි කවරු දකල තියෙනවාද. මළු ශ්‍රීදේහම රන්නන් පාටයි ම ම්ඩලේ හැම වෙලේකම උදේයට පිුණු නිල්මහණනිල් මලක් වගේ උදයට පිපුණු නිළුම් මලක් වගේ හැබැයි මෝ මණ්ඩලේ නේතරා මණ්ඩලේ නිල්ම නිල් පාට පෙහිල්ල තියෙන කෙනෙකක් කවදකව දකල තියෙනවාද. මේ ජීවි තියනන් දෙකල නැතුව මේ ජීවිතයනන් දෙකල නැති වෙති එ කතර ලස්සනක් මඩලේ තිේන්ද ඇද කියන කාරණාවපට තේරෙනවනීද එ ඒ අපි විග්‍රහ කළේ අබිනීල නෙත්තෝ කියන මහාපුරෂ ලක්ෂණි. මීළඟ මහාපුරුෂ ලක්ෂණය ගෝප කුමෝ මේ මහාපපුරුෂ ලක්ෂණෙන් සඳහන් කරනවා බුදුපාණන් වහන්සේගේ අබිනීල නේත්‍රාවන් අබිනල නනිෙත්තෝ කියන කාරණාවෙන් සඳහන්කලා නිල් පාටස් ආංගේ ඇස් දෙක ඒ නේත්‍රාවන් හරියට කොයි වගේද පිහිටල තියෙන්නේ කියන කාරණාවයි මේ ගෝපකුමෝ කියන කරණාවෙන් මහා පෘෂරක්ෂණෙන් සඳහ කරන්නේ. එදාම ඉපදුන්න වසු පැටියකුගේ ඇස් වගේ අලුත්ත ඉප එදවසම ඉපදුන වසුපැටියකුගේ ඇස් කුයි වගේද පිහිටල තියන්නේ අන්න ඒ වගේ භාගවතුන් වහන්සේගේ නේතර පිහිටල තියෙන්නේ කියන කරනාව සඳක් කරවා ඉදිරියට නේරලත්නේ යටට ගිරිලත්න්නේ හරියටම පිරිල තියෙන ඇස්තියෙන්නේ කියල සඳහන්තරෙන්ම. සමහරයින්න ඇස්තෙක හුක් යට හුඟක්යටට ගිලිලන අපි වගේ සාමාන්‍යයි. එක්කෝ එහෙ මැතින ඇ හුක් එලියට නේරලා තින්නේ. භාග්‍යවතුන් වහන්සේ කි්‍ර දේහේ මෙ මුවෝ මණ්ඩලේ අලුත ඉපදුන එදිනම ඉපදුන පුංචි වහු පැටියකුගේ ඇස් වගේ හැම මොහොතකම මහපදු මාකාර විදිහට පිරිල ලස්සනකට පිහිල්ල තියෙනවා කියන කාරණනාව සඳහන් කරනවා. මීලක මහාපුරුෂ ලක්ෂණය උන්නා බමුකන්තරේ ජත උන්නා කියන්නේ මේ තමයි ඌර්ණ රෝමධාතුව භාග්‍යවතුන් වහන්සේගේ නලල්තල් මණ්ඩලය මැද ඌර්ණ රෝමධාතුව පහිල තියන බුදු පියණන් වහන්සේගේ නලල්තලේ ටිකක් විශාලයින්නේ භාග්‍යවතුන් වහන්ස නලල්තලී ටක් විශාලයි. එතිකුට ඒ විශාල නලල්තලයේ මැද නලල් මණ්ඩලේ මැද තමයිම ඌර්ණ රෝමධාතුව දකුණුවතර කර කියලා පිහිල තින් සඳහන් කරනවා. ඌර්ණු රෝමධාතුය පොළුම් ගරොදක් වගේ එවගේ රිදිී පාටි රිදී ගුලිය නලල් මණ්ඩලේ මැද පිහිටල තිබ්බවගේ කියල සඳහන් කරනවා. එවගේම රර්ු රෝමධාතුව ගහැරගුවොත් මේ රෝමේ දිහැරියොත් අතින් අඩක්තරම් දීර්ගයි අපේ තියෙන අතින් අඩක්තරම් දීර්ගයි කියන කාරනාව සඳහන් කරනවා. අතහැරයාම රදීගුලියක්මන් භාග්‍යතුන් වහන්සේ නලල් මණ්ඩලේ මද පිහිටනවා. එහමන සඳහන් කරනවා. රන්මන් වු රත්තරම් පාටින් බැලෙන භාග්‍යතුන්හසේ ්‍රද යනකට. ශ්‍රීදයේ නල් මටඩලිය ්‍රත්රම් තහහින්තියනකොට රු නලල් පටලියේ මැද රිදී පාටීන් මෙ දක්ෂිනා වර්තව කැරකිලා ගපු ඌර්ණ රෝමධාතුව පිහිට තියනවා කියන කාරණාවසද කරනවා. දී මෙනම කාරණාව නිසාමයි බමුණන් එකසිී අටදනෙ විවිධ මත ප්‍රකාශයක් සිද්ධ කරනකොට කොන්ඩන් බාහ්මණය ඒ කාන්තෙෙන්ම ලෝතුරා බුදුවෙනවා මයි කියන කාරණාව විශේෂිම්ම මතක්කලි මේ ඌර්ණ රෝමධාතුව නිසා මේ පෙහිටල තියෙන විශේෂ ක්‍රමය නිසා. එහමනං සඳහන් කරනවා. උන්නා බමුකන්තරේ ජාත මේ ඌර්ණ රෝමධාතුව රන්නන් වූ නලල්තලේ මැද නලල් මණ්ඩලේ මැද රිදිීපාටිංග රිදීගුලියක් ති බවගේ ඩක්ෂිනාාවරර්තව කරකිලා තියෙන. දෙවනි මහාපුරුෂ ලක්ෂණය සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ හිසේ නලල් මණ්ඩලය අපේ වගේ හෙම නවීඒ මුලිග සඳහන් කළ අපේ වගේ නලල් මණ්ඩලයක් නෙවයි භාග්‍යතුන් වහන්සිරති. එක්කු අපේ පුංචි එම නැතින හිස රෝමයග කෙස්ල මෙට වෙලා වෙනස් වෙල අපරිසිදවෙල කැතවෙලා තමයි පිහික ති හැවයි භාග්‍යවතුන් වහන්සේගේ මමඩල නලල් මණ්ඩලේ උහස සීසෝ නලල් ම්ඩලේ අපේ වගේහම නෙවයි බුදු මාහාකාර ලස්සනක් තියෙනවා වගේම විශාලය එක කනකහින්ද ඊළඟ කන දක්වාම විශේෂ මාංශරල්ලකින් වෙහල තියණ කියන කාරණාව සඳහන් කරන. එක කනකහින්දල ඊළඟ කන දක්වාම භාග්‍යතුන් වහන්සගේ නල මණ්ඩලේ විශේෂ රන්වන් වු මාංශරල්ලකින් වෙහල තියන්න කියන කාරණාව සඳහන් කරල තියෙන. අතීතයේ රජවරු ඔටුන්න පලඳන්න කලින් ජටාව පලඳන්න කලින් මේ නලල්පටියයක් බඳිනව නරල් මණඩලේ වෙහෙ. ඉතිකට අපේ ප්‍රශ්නයක් ඇැතින ඒ ඒ ගොල්ලෝ අමුතුුවෙන් ලස්සනක් එකතු කරගන්ඩ මේ නලල්පටියක් බඳන්නේ. හොඳ උදාහරණයක් මහාකප්පින රජ්ජුරු. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඉන්නවා කෙළ දැනගන්නවා. වෙළෙන්දං ගින දැනගන්න. දෙැනගන්නුට එතනැජි සඳහන් කරනවා නලල්පටේ ගලෝල තමන්ගේ දේව වන අනෝජාවට නලල්පටී ලියව් මක් ලියෙන් එ නලල්පටී තමයි ලියන්නේ අනෝජ මං කවුමදක්වත් ආය මාලිගාවට ඉන්නේ නෑ මං මේ හෙවේ රජ සැපවත් කාම සැය නෙවීමීලෝක මං හෙව්වේ ලොෝතුර බුදුරජාණන්සේ මනුසුලෝකට පහල වෙලාද. ය අති උත්තමයනන් වහන්සේ මනුස්ස ලෝකට පහළ වෙලා නෝජ මංගේ අතිවඋත්තම යනන් වහන්සේවේ හොයාගෙන යන්ඩ යනවා ම නැවත වතාව මාලිගාවට එන්නේ මාලිගවට එන්නේ නෑ අනෝජා කියල මේ රන්න වූ නල්පටේ තමයි ලියුමක් ලේල මාලිගාවට යවන්නේ. මේ පනිිවිඩි අරගෙනන වෙළඳුන්ට ඇති තර ඇති තරං මුදල් කහවනු දෙඩ කියල තමයි නැනල්පටය වෙළෙන් දට දීල ප්‍රජුරුව බුදුරජාණන් වහන්සේ හොය ගෙනන් මගේ කාරණාව සඳහන් කළේ එතික එතන සඳහකරනම කප්ින රජ්ජුරෝ නලල්පටියක් බැන්ඳ කියලාඉ ඒ මේ නල්පටය බඳන්නේ අමුතුුවෙන් ලස්සනක් මූනට මොනට එකතු කර ගඩ ම භාග්‍යවතුන් වහන්සේට එඒ විශේෂ මාංශරල්ල පිහිට ලතිබුණ ඒකින් බුදුපයණන් වහන්සේගේ මූමන්ලට මහ පුදුමා කර ලස්සනක් ම පුදුමා කර ලස්සනක් එක දන හැබයි සඳහන් කරනවා ඒක සාමන්‍යයට පිහි සාමන්‍යයට පිහිටියන ආංඒ නිසා තමන්ගේ මූුණට නනල්තලයේ ද විශේ මාංසර ලක් නැතිනි. රජවරු විශේෂිං රත්තරම් නරල්පටියක් නිර්මාණය කරල ආගේ නල්පටියෙන් මේ නලල් මණ්ඩලේ වහල එනල්පටයෙන් ඔතාගන ඊට පස්සේ ජටාව එහමනැතිනම් ඔටුන්න පලදිනවා. ඉජකරු පුදුම ලස්සනක් මුහුණට එසන් ඉහලට වෙනුවම එකතු වෙලාතින්. කාරණාව සඳන් කළේ උන්හිසසීසෝ කියන කාරණාව සාකච්ඡා කරඩයි අපේ භාග්‍යතුන් වහන්සේගේ නලල් මණ්ඩලේ විශේෂ මාංශරල්ලක් එක කනක ඉංදල ඊළඟ කන දක්වාම පිහිටල තිීනව කියන කාරණාව සාකච්ඡා කරනවා. එමන මේ තමයි ඩෙතිස් මහපුරුෂ ලක්ෂණ. අපි දේශනා කීපයක් පුරාවටම මේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කළලා අද දෙතිස්මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරපු එක මේ බ්‍රප්මායි සූත්‍රයේ තුළින් නිමාවට පත්වෙනවා ඊළඟ නමවැනි දේශනාව ඉදල නැවත අපට බ්‍රහ්මායි සූත්‍රය සාකච්ඡා කරන්න තිීම ඉතින් සඳහන් කරනවා මේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණය එ අපි දන්නුව දැන් හිතල බලන්ඩේ මේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්ම භාගතුන් වහන්සේ යුක්තයි නම් තවත් අසීතයනුවෙන්ජන ගිරත්තු යුක්තයි අසුවක් අසුවක් අනුුවයංජනයගෙන යුුක්තයි ඉතකොට හිතල බලන්ඩකු සාත්‍රරෝරයන් වහසේ කයි වගේද. දැතරෙනද අප හිත නිම කරඩ බෑ කියලා. මේ විදිහටම අපට ජීවමාන සංඥා වරගඩ පිළිමයක්වත් නෙලන්න පුළු කන්ද.දැගක හිතන්නි. අපට එහෙම කඩවත් හට පුළු කන්ද. අපට කිසිම දවසක සිද්ධ කරන්නවත්න්නේ. එනං ලෝතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේ තරනම් විශේෂ වෙනුවද මේ දෙතිස් මහපුරුෂ ලක්ෂණයන්තුළි. ඒමනං සඳහන් කරනවා යම් කෙනෙක් මේ දෙතිස් මහපුරුෂලක්ෂණයෙන් ලබනුවානං මුළු මහත් ලෝකයේ පුරාවටම ප්‍රසිද්ධියයක් ලබනවා ඒවි තරක්නෙවේ විශේෂය බවට පත්වෙනවා කැපී පේනෑ බවට පත්වෙනවා එවගේ යම් කෙනෙක් මේ දෙතිස් මහපුරෂ රක්ෂණයන් ලබනුවනං එක්කො සක්විති රජ වෙනව එහන තිනං ලෝතුරා සම්මා සම්බුද්ධක් එෙලබෙනවා. එතකට ලෝතුරා ගෞතම සම්මා සම්බුදුපයණන් වහන්සේ සත්විතිකමත් අතහරලා ලෝතුරා සම්මා සම්බුදධක් එළලබවා. එතිකට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කිළිබඳව තමයි බ්‍රහ්මා බ්‍රාහ්මණ තුමාට මාස ගණනක් පුරාවටම තමන් පරීක්ෂා කරලා ඉගෙන ගත්ත සියල්ලම ළඟටිගෙහින් කියනවා ගුරුපියයනනී ුරතුමනි ලෝතුරා සම්මාුදු පියණන් වහන්සේ පිළිබඳුව පැතිෙන සියලු කීරිතිය සැබෑවක්මයි ඒ සියලු කීරිතිය ඇත්තක්මයි උන්වහන්සේ පිළිබඳ යම්ගුණයක් පැතිමනන් ඒ ගුණේ සැබෑවක්මයි සියල දෙතිමහපුරෂ ලක්ෂණයන්ග සම්මා සබුදු පියණන් වහන්සේ යुක්තයි මෙහම කියලා තවත් විශාල කාරण සාක्चाා කරනවා මේ සත්‍රය අපි කිසිමදිනක අහල නැති කාරण නමවෙනි දේශනාවිදිී නම්වැනි කොටස සාකච්ඡා කරනකට අපි ඒ කාරण සාකච්ඡා කරමු जि මහපුදුමාආකාර සතුටකෙන් තමයි උත්ත්‍රමානක තුමා මතක් කරන්නේ සම්මා සම්බුදුපයාණන් වහන්සේ මයි උන්වහන්සේ ලौත්‍රා බුදුරජාණන් වහන්සේ මයි ගුරත්ාලන කියලා इතැनिंग අධට අපි මේ දේශනා කොටස අට වනි කොටස නිමාවට පත්කරම් ලෝතුරා බුදුපියාණන් වහන්සේ දකිින්ද භාග්‍යතුන් වහන්සේ සරණ ය උන් වහන්සේ දෙතිස් මහපුරුෂ ලක්ෂණයන් අපිට ජීවමාන සංඥාවයෙන් අපේ හිතේ මෙැනී කරමින් දකිින්ද පුළුහංකම බුද්ධාහන්ස තිීවරණ කරකට තිය. බදහන්සති වඩිනයි මේ බ්‍රහ්ම සූත්‍රය බ වටිනා කියන සූත්‍රයක් කියන කාරණාව මතක් කරනවා. එමනන් අද මේ උතුම්ම සද්ධර්ම කාරණාලෝකයට ධනී කරනවා ප්‍රස්කල සියලු පිංග බලෙන් ඔබසිියලු දෙනාට සසරෙන් එතරයන්්ඩ මේසිියලු කුතල මහත්ව ශක්තියක් වවා කියල පාිනාවන් සිද්ධි කරනවා මේ උතුම සද්ධර්ම දේශනාවහි පින්වන්ත දායිකත්වය මාළඹේ සුදර්ශන මාවතේ පදිංචි සමන්තා ඉද්ද මල්දනිය මහත්මය සහ අමල් බටවල පින්වත් මහත් මානන්න ඇතුළු කාරුණක ගුණගරුක සත්පුරුෂෝ පවුලේ පින්න්නොත් පිරිස විසින් මේ පින්වොත් පිරිසගේ උතුම් ව බලාපොරොතු අර්මුණ ද දහනම කළොස්වනි මාස සි පස් වෙනනි දින අබහව ප්‍රාප්ත වන්නට යෙදන ජනදස ඉද්ද මල්දනිය පින්ොත් මහත්මානන්ගේ වර්ෂපූර්ණ පංකමනමිත්තිෙන් එතුමන්ට සංසාරසාාගරයෙන් එතරයා මුද සාම පින් පැමණවීමත් මීට වසරකට පෙර පරලෝ සැපත් නැසීගිය ජනදස ඉද මල්දනය මහත්මානන්ට සන්දරා විතානගේ පින්නත් මහත්මයට එඩ්වින් බටවල පින්න්නත් මහත්මානන්ට රූපා කුමාරි විතානගේ යන මහත්මයට ඇතුළු සංසාර්ගත ඥාතිවර්ගයාට මේ සියලෝම පින් අනුමෝදන් කිරීම අරමුණු වශයෙන් සිදුකරගන්ටේ දන. රැස්කල සියලෝම පින්ඳහා සංසාර්ගත ඥාතීන්ට අනුමෝදං වේවා අමාමහිවනිින්. සැනසීමළඟා කර ගනිත්වා කලපින් අනුමෝදනා ශිද්ධි කරනවා. ප්‍රත්නත්්‍රී යාශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා රෝගාතුරුව සිටින නිර්මලී බටවල පිොත් මහත්මීට නිදුක් නිරෝගි චිරජීවනය උදාපත්වේවා එනුක බටවල සහ විදුල් බටවල පුතුන් දෙදෙනගේ අධ්‍යාපන කටයුතු සාර්ථ කර ගැනීමට මැලෝ පරලෝ දලෝ ජීවිත සූපත් කර ගෙනීමට. හැමට මිසිියලු පින්දහම් තුොළලින් රත්නත්ත්‍ර යාාශිරවාදය උදා පත්වීවා පවුලේ සෑම සියලු දෙනාම ඇතුළු. නැදැ හිතමිතුරට ලෝකවාසේ සියලූම දෙනාටම නිරෝගි ිරිජීවනි උදා පත්වේවා මේ ඇතිවී තිබෙන වසගත තත්වෙන්. මුළු මහත් ලෝකධාතුවම නිදුක්වීවා නිරෝගිවීවා සූපත්වීවා කියල ප්‍රාර්ථනාවන් සිද්ධි කරවා. සමා ධි්තිිකත බ්‍ර්ම රාී දිවිරාජයෙන් වහන්සේලාද. මෙශියලුපින් අනුමෝදං වීවා කෙළ ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. එවගේ අවසරයි බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතුරුවර බෝධි සත්ව ගුණෝපේත ධර්නාාගම කුසරදම මහස්වාමීන් වහන්සේටත්. බොරලන්දේ ජරඥාන මහස්වාමින්න් වහන්සේ තුළ, බෞද්ධයා කාරමන්ඩ හෙමටත් මිශියලූමපින් අනුමෝදං වීවා කෙළ ප්‍රාර්ථනාව සිද්ධ කරන. ධර්ම දේශකයානන් වහං ශිරිත පින් පමණോනවා. මහට අනුමෝදං කෙළ සියලු පින්ං ම ප්‍රෞරජා ූමට පත් කියල ගුරුද ගරුන්ට. දර් මාර්ගේ කියයාදන් අවසරයි, පරම පූජනීය කෝරලයාගම සර්ණතිස්වමගේ පින්න්නතුන් හන්සේටත්. මේශියලූම පින්ං අනුමෝදං වීවා කෙළ ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනමෝදං කළ හැම දෙ නාටම පින් අනමෝද වේවා ්‍රත්න ්‍ර ශරවාදේ ්‍රාත් න කළ සියලූ මද නාට රත්න ්‍ර යා ශරවාද උදා පත්වේවා. ඉතාමත්ම ඉක්ම භවයක ඉතාමත්ම කිටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයංක්ෂණසීම දෙසාම මෙම ධර්මදානමය කුසල කරමයෝ ඔබට මට සංසාරසාගරෙන් ඉතරයා මදශසාම පාර්මී ධර්මයන් බෞටම පත්බේවා කෙලා ට්‍රාර්ථනනා කරෙින්. ఆక సట్టాచ్ బుంమట్టా దీవానాగా మහි్ధికా ఉయంతంగను మూదిిత్వా చిరంరక్కం తుළక శాసනంతి దీవు వస్తతుకాලీనే సస్సి సంපతతిහూతచే పీతో భవుతులు కోచ్చే రాజభవతు దంమికో.